ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්දින ලෝකුස්ලාන තරගාවලිවල ආරම්භයේ ඉඳන් සෙල්ලම් කරලා ලෝකුස්ලානේ පහස 1996 දී විඳලා 2007 දී ලෝකුස්ලාන අවසාන තරගයට ඇවිත් ආපහු 2011 දී ලෝකුස්ලානේ පෙනෙන මාළියට ආපු කණ්ඩායමක් ලෝකුස්ලාන තරගාවලිවල සාර්ථකම කණ්ඩායම් පෙළ ගහද්දී අපිටත් ඉහළ තැනක් තියෙන්නේ ඒ නිසා අපි වගේ තමයි කොදෙව් කණ්ඩායමත් පළවෙනි ලෝකුස්ලාන තරගාවලි දෙකම දිනලා තුන්වෙනි ලෝකුස්ලාන තරගාවලි අනුශූරතාවයේ දිනපු ලෝකුස්ලාන තරගා ඉහළම වැඩපෙන්නපු කණ්ඩායමක් මෙදස්සරේ මේ කණ්ඩායම් දෙකම ලෝකුස්ලාන තරගාවලියට සෙල්ලම් කරනවද නැද්ද කියන තැනක ඉන්නේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩපෙන්නන්න බැරි වුණොත් මේ දෙවැන්ත කණ්ඩායම් දෙකටම ගෙදර යන්න වෙනවා රටවල් දෙකේම තනි ක්‍රීඩකයෝ විදිහට ගත්තම ලෝක මට්ටමේ ක්‍රීඩකයෝ හිටියට පසුගිය කාලේ කණ්ඩායම් විදිහට පෙන්නපු දුර්වලතා එක තමයි මේ කණ්ඩායම් දෙකම අවදානම් අඩියක ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම් පසුගිය කාලේ ක්‍රීඩකයන්ට අවස්ථාව දුන්නු විදිහ දක්ෂතා හඳුනාගත්ත විදිය මේ වතාවේ IPL තරගාවලිය ගාවලියේදී හොඳටම පෙනෙන්න තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න තරම් නොවන මතීශ පතිරණ ලෝකයේ වඩා තරඟකාරීම T20 තරගාවලියේ වඩාත්ම කතාබහට ලක් වෙන ක්‍රීඩකයා බවට පත් වෙලා ඒ විදිහට ධෝනිලා දක්ෂතාවය හඳුනාගෙන නමක් හදලා දෙනකම් අපේ ක්‍රිකට් ලොක්කන්ට මතීශගේ වටිනාකම නොපෙන්නවා කියන්නේ මොනතරම් තරුණ දක්ෂයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වල අවස්ථාවක් නැති වෙනවද කියන දේ පැහැදිලි කිරීමක් අනිත් දේ තමයි දක්ෂයින් හරි විදිහට යොදා ගන්න අපේ ඇයට තියෙන නොහැකියාව මතීශ මොනතරම් හොඳට පන්දු යවුවත් ධෝනි පවර් ප්ලේ අවස්ථාවේ මතීශට පන්දු නොදී ඉන්න තරම් ඉවසනවා හැබැයි අපේ පන්දු යවන්නෙක් වැඩ පෙන්නුවොත් ඒ පන්දු යවන්නන්ට දෙන්න පුළුවන් හැම වගකීමම දීලා අනවශ්‍ය බරපතල ක්‍රීඩකයෝ විනාශ කරන අවස්ථාවක් අපි දැකලා තියෙනවා කොමාරි මෙකි නොකි වැරදි කරලා අපි දැන් වැටෙන්න තියෙන පහළම අඩියට වැටිලා ඉන්නේ අපි කොදිව් කණ්ඩායම සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අයර්ලන්ත කණ්ඩායම කියන ටෙස්ට් තත්ත්වයේ තියෙන රටවල් හතරෙන් දෙකක් විතරයි මේ වතාවේ ලෝකුස්ලානයට සෙල්ලම් කරන්න සුදුසුම් වෙන්නේ. ඉතින් අනුමාන කරන්න පුළුවන්ද? අසල්න සින්දියාවේ තියෙන ලෝකුස්ලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටේන් එන කණ්ඩායම් දෙක කවුරු වෙයිද කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.